අඟුරුවාතොට පොලිසිය වෙත අඟුරුවාතොට ඌරු තුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක් දරුමාවක් සිය මාස 11ක් පමණ වයස ඇති සිඟිත්තිය සමග අතුරුදහන්ව ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබෙනවා පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොයුරියකු පොලිස් භාරයට ගෙන ඇති අතර කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක්ද නිරීක්ෂණය කළ බවයි ඊයේ එනම් 18 වෙනිදා පස්වරුවේ සිට අතුරුදහන් වූ වාසනා කුමාරි නැමැති 24 හැවිරිදි එක් දරුමාවක් වන අතර ඇය සිය 11 හැවිරිදි සිඟිත්තියද සමග අතුරුදහන්ව ඇති බව පවසමින් ඇගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව විමර්ශන ඇලඹූ පොලිස් නිලධාරීන් සහ සෝකෝ නිලධාරීන් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බවයි වාර්තා වෙන්නේ එහිදී නිවසේ සීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක්ද පොලිසිය නිරීක්ෂණය කර තිබෙනවා නිවසෙහි වැසිකිලි වල හා අවට කැලෑබද ප්‍රදේශයේද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබුණා කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වන විට විමර්ශන පුරුල් කර ඇති බවයි වාර්තා වෙන්නේ අතුරුදහන් වූ වාසනාගේ සැමියා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවයි මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර පොලිසිය මේ වන විට එම පුද්ගලයා සිරභාරයට ගෙන තිබෙනවා ඔහු හිටපු හමුදා සෙබළකු බවයි වාර්තා වන්නේ මේ අතර පොලිස් නිල සුනක බ්‍රූනෝ යොදවා එම නිවසද පරීක්ෂා කර ඇති අතර අතුරුදහන් කාන්තාව භාවිතා කළ තුවාය සුනකයාට ඉව කිරීමට ලබා දීම සඳහා සොයා තිබුණද එය නිවසේ නොතිබූ බව සඳහන් වෙනවා පසුව ඇගේ පාවාහන යුගල සහ හිස පීරන පනාව පොලිස් සුනකයා විසින් ඉව කරන ලැබ ඇත අතර ඉන්පසු සුනකයා මේ වන විට පොලිස් භාරයේ සිටින තැනැත්තාගේ ත්‍රිරෝද රථය වෙත ගොස් නතර වූ බවයි වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. सब्सक्राइब करला නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.